දැන් දෙවෙනිටත් මෙලාගෙදී ආයේ වෙඩි තියන්න ආවා දෙයනේ කියලා මම බලාගෙන ඔය කොහේ හරි මම ඉදීද කියලා. ඒකට අලුත් ආටිස්ට් කෙනෙක්ට ගරු කරන් ඉගෙන ගන්න. කමෙන්ට් එකකින් තමන්ගේ බාලකම පෙන්වන්න හදන්න එපා මං. සෝචිලා කාන්තාව බිලින්ගා ශිතපදේශයේ පිරිසිදු පවත්වා ගන්න. ඉතාලියේ නිෂ්පාදනයක්. ඇයි ඔය අලුත් අවුරුද්ද හීල්ස් එක දාලා ආවේ? හීල්ස් එක ගෙදර දාලා ආවේ ඇයි? ඇයි මේ හොඳ මෙයාලෝ හැම ප්‍රේමියකකදී හම්බ වෙන්නේ නෑ මම මයික් එක ගල්ලාද මෙහෙම ආයේ මයික් එක විශ්ංගයට නෑ හරි හොඳ නෑ මොකද හිතුණු චිත්‍රපටය බලුවාම ෆිල්ම් එක දෙයනේ කියලා ලංකාවේ සිනමා හෝල් වල දිගටම කිසිම බලපෑමක් නැතුව මේ ෆිල්ම් එක තිරගත වෙන්න ලැබේවා කියලා ඒ විශ් එක මම කරා ඒක දිගටම ලැබෙන්න ඕනේ ඒ වගේ මේ වගේ හොඳ ෆිල්ම්ස් වෙන්න ඕනේ ඉතින් විලන් ෆිල්ම් එක ටිකක් වෙනස් මම ඒකේ හොඳ डांसिंग परफॉर्मेंस देखा आई थिंक मैं विश करना लंकावे तब मे वगे निर्माण बिहेवेन्न आई थिंक अलूत अद्दकीम मिनिसुंट मे वगे स्क्रिप्ट कन्नटिक बाय वेन्न पुलवा आई थिंक එහෙම දෙයක් වෙන්න අවශ්‍ය නැහැ මම හිතන්නේ ලංකාවේ ඕන මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා අපි කියනවා නේද ඉතින් ඒ වගේ දේවල් දකින්න පුළුවන් වෙන්න ඕනේ මම මේ ලෝයර් කෙනෙක් තමයි මට මයික් එක දීලා දෙන්න එහෙම නේද සමන්දිනී කිව්වහම දැන් සමන්දිනී ප්‍රශ්න ගොඩක් තියෙනවා සමන්දිනී එක්ක සමන්දිනී හිටපු ගමන් ඉන්නවා සමන්දිනී නැති වෙනවා අපි කතාව බලන් ඉන්නවා කතාව නැති වෙනවා වෙන කතාව මොකද්ද වෙන්නේ දැන් සමන්දිනී නැති වෙන්නේ සමන්දිනී ඉන්නවා කතාව පිටින් නැති වෙනවා ඇයි ඉදිරියට කවුරු හරි එවල වෙඩි තිබ්බොත් තමයි දෙයනේ කියලා එහෙම වෙන්න එපා කියලා විශ් කරමු දැන් දෙවෙනිටත් මෙලාගෙදී ආයේ වෙඩි තියන්න ආවා දෙයනේ කියලා මම බලාගෙන ඔය කොහේ හරි මම ඉදීද කියලා එහෙම වෙන එකක් නෑ අපි බලමු කතාව ටික දුරක් යයි ඉතින් ප්‍රේක්ෂකයන්ට කියන්නේ ආදරෙන් කතාව වැළඳ ගන්න තව දෙයක් ඉල්ලන්න තියෙනවා සමහර අපි අපේ වෘත්තිය මේක. ඉතින් මේ අපි නළුවෝ නීලියෝ වුණාම අපේ ජීවිතවල සාමාන්‍ය මේක අපේ ජොබ් එක වුණාට සාමාන්‍ය ලයිෆ් එකේ එකම දෙයක් අපිට කරගෙන ඉන්න බෑ. එතකොට ඒ වගේ අවස්ථාවලදී සමහර වෙලාවල් වලට ආටිස්ට්ලාට අයින් වෙන්න සිද්ධ වෙනවා වෙනත් වැඩ සම්බන්ධ වෙලා ඉන්නකොට. සමහර වෙලාවට වෙන රටකට යන්න වුණොත් ඒ වගේ එතකොට තව අලුත් කෙනෙක් ආවහම ඒ කියන්නේ අලුත් මේ ශිල්පියෙක් ආවහම ඔහු ආදරෙන් පිළිගන්න පරණ චරිතයට කෙනෙක් රිප්ලේස් වුණාම ඔව් රිප්ලේස් වුණාම ඒ එන කෙනාව ආදරෙන් පිළිගන්න පුරුදු වෙන්න මේ රටේ දැන් අපි මේ විලන් චිත්‍රපටය හරහා බැලුවේ මේ රටේ තියෙන පොලිටිකල් පැත්තේ තියෙන ඒ වගේම සමාජයට වෙන අසාධාරණේනේ එතකොට සමාජයට අසාධාරණයක් කරන්න එපා ඒකට අලුත් ආටිස්ට් කෙනෙක්ට ගරු කරන් ඉගෙන ගන්න. කමෙන්ට් එකකින් තමන්ගේ බාලකම පෙන්වන්න හදන්න එපා. මම මේක ඉල්ලන්නේ මේ ප්‍රේක්ෂකයන්ගේ මේ සමාජයෙන් මම ඉල්ලන්නේ මම මගේ ආදරණීය ශිල්පියන්ට අපි කියනවා මේ වැටෙන්න එපා කමෙන්ට්ස් කියවන්න එපා. නමුත් මම සමාජයට කියන්නේ කෙනෙක් අලුතෙන් එනකොට හරි ආදරෙන් පිළිගන්න ඒ නවක ශිල්පියෙක් එන්නේ සමහරට ඔයාලට වඩා ගොඩාක් බාල වෙන්න පුළුවන් ඒ කෙනාව මානසික වටනයකින් මිදෙන්න මේ සමාජය මේ රිච් වෙන්න මොකද ඒක කියන්නේ මේ සමාජයේ මේ බුද්ධිමත් වෙන්න මේ බුද්ධිමත්කම නැති නිසා තමයි මෝඩ විදිහට පරස්පර තෝරගෙන ඉන්නේ ඒක අමතක කරලා සමාජයට මේ තමන්ගේ තියෙන අර පීඩිතභාවය එක තප්පරයකට හරි නැති කරන ටෙලි ඩ්‍රාමා එකක නළුවෙට දෙයනේ කියලා ගොඩ යන්න ඉඩ දෙන්න මං කියන්නේ. හරි ඉෂංග මං අර ප්‍රශ්නේ ඉස්සලා ඇහුවෙත් ඒකයි දැන් ටෙලි නාට්‍ය කියන්නේත් නිර්මාණයක්. මේක කරන්නේත් මිනිස්සු. තාක්ෂණික ප්‍රශ්න වෙන්න පුළුවන් මිනිස්සුන්ගේ ජීවිතවල ප්‍රශ්න වෙන්න පුළුවන්. නාට්‍ය මොකක් හරි අපි හිතමු ප්‍රදර්ශනය දවසක් නැති වුණොත් මිනිස්සු එක එක දේවල් කියනවා. මං හිතන්නේ ඒ ගැනත් ඉෂංග කතා කළොත් හොඳයි. මගේ ආදරණීය ශිල්පීන් වෙනුවෙන් මගේ ආදරණීය ක්‍රූ එක වෙනුවෙන් මම කතා කරන්නේ ආටිස්ට්ලටත් ඒ සාමාන්‍ය මිනිස්සු අසනීප වෙන්න පුළුවන් මේ සමාජයේ අසනීප තියෙනවා එතකොට අපි අසනීප වෙනකොට අපි ඔක්කොම ක්‍රූ එක පිටින් තමයි අසනීප වෙන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක්ට උණ තිබ්බොත් අපි ඔක්කොටම අසනීප වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවක අපිට එක ආටිස්ට් කෙනෙක් දෙන්නෙක්ගේ මේ කතාවේදී දේවල් කරන්න අමාරුයි. මොකද අපි මේක ගෲප් එකක් ඉදිරියට, ඒ කියන්නේ ක්‍රූ එකක් ඉදිරියට වැඩ කරන අය. ඉතින් එතකොට දවසක් දෙකක් ටෙලිකාස්ට් වුන්නේ නැහැ කියලා ඒකට බානින්න අපහාස කරන්න මන්නම් කියන්නේ මේ සමාජය හැමතිස්සෙම අදහස් අතින් බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ සමාජයේ තියෙන අසනීපමේ මුළු සමාජයම දානවා. එතකොට හිතන්න ඕනේ ආසනීප තත්ත්වයක් එන්නේ නැති ෂූටින් කරන්න බැරි වෙන්නේ නැති ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ හැමතිස්සෙම හරි බුද්ධිමත්ව තීරණ ගන්න, බුද්ධිමත්ව මේ කමෙන්ට්ස් දෙන්න, හරි ආදරෙන් පිළිගන්න හැමදේම අලුත් ආටිස්ට් ලව ස්පෙෂල්. ඉතින් පොඩි දවසක් එහෙට මෙහෙට වුණා කියලා බනින්න, කිසිම කෙනෙක්ට මානසික වටන්න, කිසිම ආටිස්ට් කෙනෙක්ට එහෙම වෙන්න එපා. चैनल सी आप फॉलो करला ओया पे होंद यालुवेक वेन।